හයි කොහොමද ඔයාලට ඉතින් අද වීඩියෝ එකෙන් යුකේවල ඩ්‍රෝන් ලයිසන් එකක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේකට මේ විදිහට CAA යුකේවල සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් මේ විදිහට සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ වෙබ්සයිට් එකේ තමා ඩ්‍රෝන්ස් ඇන්ඩ් මොඩල් එයාක්‍රාෆ්ට්ස් වලට අදාළ වෙන ලෝස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් තියෙන්නේ. ඉතින් අපි බලමු. ඉතින් යුකේවල ඩ්‍රෝන් එකකට අදාළව IDs දෙකක් තියෙනවා. එකක් තමයි ෆ්ලයි ID එක, අනික ඔපරේටර් ID එක. ෆ්ලයි ID එක කියලා කියන්නේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන කෙනා අරගෙන තියෙන ඕනේ ID එකක්. ඊට පස්සේ ඔපරේටර් ID කියලා කියන්නේ ඩ්‍රෝන් එක අයිති කෙනා ඩ්‍රෝන් එකට අරගෙන තියෙන ඕනේ ලයිසන් එකක්. මෙතන මේ ෆ්ලයි ID එක ගන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට. ඒකට වයස ප්‍රශ්නයක් නැහැ. ඔපරේටර් ID එකක් ගන්න වයස අවුරුදු 18 වඩා වැඩි වෙන්න ඕනේ. ඔයා යාළුවගේ ඩ්‍රෝන් එක ඇප්ලයි කරනවා නම් ඔයාගේ යාළුවාගේ ඩ්‍රෝන් එකට ඔපරේටර් ID එකක් තියෙනවා නම් ඔයාට ඔපරේටර් ID එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඕනේ ෆ්ලයි ID එකක්. දැන් අපි බලමු මොන වගේ ඩ්‍රෝන්ස් වලටද ෆ්ලයි ID එකක් ඕනේ, මොන වගේ වලටද ඔපරේටර් ID එකක් ඕනේ, මේ දෙකම ඕනේ වෙන ඩ්‍රෝන්ස් තියෙනවද කියලා. ඉතින් ඔයාගේ ඩ්‍රෝන් එක ග්‍රෑම් 250ට වඩා අඩුයි නම් ඒ වගේම එක ටෝයි එකක් නම් ඔයාට මේ IDs දෙකෙන් එකක්වත් ඕනෙ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ ඩ්‍රෝන් එක ග්‍රෑම් 250ට වඩා අඩුයි. හැබැයි ඒක ටෝයි එකක් නෙවෙයි. ඒ වගේම ඒකට කැමරාවකුත් නැහැ. එහෙනම් ඔයාට මේ IDs දෙකෙන් එකක්වත් ඕනෙ වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ඩ්‍රෝන් එක ග්‍රෑම් 250ට වඩා අඩුයි. ඒ වගේම ඒක ටෝයි එකක් නෙවෙයි. හැබැයි ඒකට කැමරා එකක් තියෙනවා නම් ඔයා ඔපරේටර් ID එකක් ගන්න ඕනේ. ඔයාට ෆ්ලයි ID එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කියන කැටගරි එකට තමයි DJI mini series drones ඔක්කොම වගේ යන්නේ. ඒ කියන්නේ ඔයාගේ drone එකට operator ID එකක් විතරයි ඕනේ, fly ID එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ drone එක ග්‍රෑම් 250ට වඩා වැඩි නම් ඔයාට fly ID එකයි operator ID එකයි දෙකම ගන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු මේ කියන fly ID එක apply කරන්නේ කොහොමද, ඒකට යන charges මොනවද, ඒක කොච්චර කාලයකට වැලිඩ්ද, operator ID එක කොච්චර කාලයකට වැලිඩ්ද, ඒකට යන charges මොනවද කියලා ඊළඟට. ඉතින් fly ID එක ගන්නම් theory test එක pass වෙන්න ඕනේ. මේ theory test එකේ MCQ 40න් 30ක් ගන්න ඕනේ pass වෙන්න. හැබැයි ඔයාලට මේ ටෙස්ට් එක කැමති වාර ගණනක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ටෙස්ට් එක ෆ්‍රී. ඒ වගේම තමයි මේ විදිහට ගන්න ෆ්ලයි ID එකක් 5 years valid. ඉතින් ඔපරේටර් ID එක නම් පේමන්ට් එකක් කරලා ගන්න පුළුවන්. ඒක පවුම් 11යි 13ක් වෙන්නේ. මේ විදිහට ගන්න ඔපරේටර් ID එකක් 1 year valid. ඉතින් මේ විදිහට ගන්න ඔපරේටර් ID එක මෙන්න මේ විදිහට ඔයාලගේ ඩ්‍රෝන් එකේ අලවන්න ඕනේ. බ්ලොක් කැපිටල් ලෙටර්ස් වලින් මෙන්න මේ විදිහට පැහැදිලිව පේන විදිහට තමයි ඒක අලවන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් සරලවම ගෙනාවේ යුකේ වල ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න අදාළ වෙන ලයිසන්ස් ගැන විතරයි. ඊට අමතරව ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න පුළුවන් උස මැක්සිමම් උස අඩි 400යි. ඒ වගේ ලෝස් CAA වෙබ්සයිට් එකේ තියෙනවා. ඔයාලා ඒවා බලන්න මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. ඉතින් ආයෙම දවසක මේ වගේ වීඩියෝ එකෙන් හම්බුමු. ඉතින් ගිහින් එන්නම්. bye.